මහරහතුන් වැඩි මග ඔස්සේ 9 පොත පළවෙනි පරිච්ඡේදය ඔබ වහන්සේ රහත් වෙලාද කියලා එක් භික්ෂුවක් ඇහුවා. මේ වස්සාන කාලය වස්තු මාසයෙන් හරි අඩක්ම ගෙවිලා ගිහිල්ලා වෙලාව පෙරවරු 10:30 විතර ඇති. පරිසරයේම අඳුරු කරලා වැසි වැටෙනවා. කුටිය ඇතුළ හොඳටම සීතලයි. කළුවර මැකෙන්න ඉක්කුටියේ ඉටිපන්දමකුත් පත්තු කරලයි පින්වත් ඔබට මේ සටහන ලියන්නේ. මේ දවස්වල ගම්මානේ ගොවි මහත්වරු තම කුඹුරුවල බෝචි වගා කරලා පරිසරයේ වියලි කාලගුණය නැවතිලා වැටෙන මේ වැස්ස ගොවි මහත්වරුන්ගේ බලාපොරොත්තු ශක්තිමත් කරනවා. නමුත් බලාපොරොත්තු නැති හිස් ජීවිතයක් භික්ෂුව ඉදිරියේ තිබෙනවා. ඒ හිස් බව තුළ අපරාජිත භාවයකුත් තියෙනවා. ඒත් ඒ බාහිර සමාජයට ප්‍රකට නැහැ. සමහර ගිහි පින්වතුන්ලා සමහර ගෞරවනීය ස්වාමීන් වහන්සේලා භික්ෂුවට ඇවිත් කියනවා, දායකයන් ආශ්‍රය කරන්න යන්න එපා. දායකයන්ගෙන් ඈත් වෙන්න. නගරයට යන්න එපා. කැලේම වැඩ සිටින්න. ධර්ම දේශනා කරන්න යන්න එපා. දන්නා අයව සංගවාගෙන සිටීම නුවණට හුරුයි කියලා. අවංකවම ඒ අයට බයයි. මේ භික්ෂුවත් ඉහත දේවල් වලට ගිහිල්ලා පිරිහිලා යයි කියලා. සශ්‍රීක ගිහි දායක ඇසුරට වැටිලා පිරිහිලා යයි කියලා. ලැබෙන සිව්පසයට මම්මුලා වෙලා වල්මත් වෙයි කියලා. ලැබෙන ප්‍රතිචාරයන්ට මත් වෙලා විකෘතියක් වෙයි කියලා. ඊයේ කුටියට භික්ෂුව මුණ ගැසෙන්න තරුණ ස්වාමීන් වහන්සේ නමක් පැමිණියා. උන්වහන්සේ භික්ෂුවට ප්‍රකාශ කළේ, ඔබ වහන්සේ දැන් ප්‍රසිද්ධයි කියලා. එහෙම කියලා උන්වහන්සේ සිනාසුණා. ඒ සිනහව තුළ යම් යම් අර්ථයන් භික්ෂුව දැක්කා. එයින් ගම්‍ය වුණේ, ඔබත් ප්‍රසිද්ධිය නිසා විනාශයට යනවා කියන අර්ථයයි. භික්ෂුව මේ සටහනේ මුල සඳහන් කළා, භික්ෂුවට තිබෙන්නේ බලාපොරොත්තු වලින් හිස් වූ අපරාජිත ජීවිතයක් ය කියලා. අපි මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන් කරලා ජීවිතේ බලාපොරොත්තු වලින් හිස් කළාට පස්සේ නැවත ජීවිතයට පුරවා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසායි භික්ෂුව අපරාජිත භාවයේ කියන වචනය භාවිතා කළේ. භික්ෂුවක් උතුම් නිවන් මාර්ගයේදී අපරාජිත භාවයේ ලබන්නේ දිනුමත් පැරදුමත් දෙකම පරාජයකට දමලා. කඳුලත් සිනහවත් උපේක්ෂාවත් තුනම පරාජයකට දමලා. මෙතෙන්ට තමයි ලෝකෝත්තර සම්මා සතිය කියලා කියන්නේ. මේ සම්මා සතිය තුළ සකස් කොටගත් අපරාජිත භාවය නිරතුරුවම පාර පෙන්වන්නේ ලෝකයේ ඉදිරියේ පළවෙනියෙක් වෙන්න නොවේ. ලෝකයේ ඉදිරියේ වීරයෙක් වෙන්න නොවේ. තවත් අසහාය චරිතයක් වෙන්න නොවේ. ලෝකයා ඉදිරියේ අන්තිමයා වෙන්නමයි. ලෝකයා ඉදිරියේ දෙවෙනියෙක් වෙන්නමයි. මොකද ඔහු සම්මා සතිය තුළින් ජීවිතේ ඇලීමට අදාළ කුණු කන්දල් ලාටු හිස් කරගත් කෙනෙක්. නිවන් මාර්ගයට පලිබෝධකයන් ලෙස දකිමින් ජීවිතයෙන් හිස්කොටගත් අපවිත්‍ර වූ දෑ ඔහු නැවත ජීවිතයට පුරවා ගන්නේ නැහැ. සම්මා සතිය කියන අර්ථයේ ශ්‍රේෂ්ඨ භාවයයි ඔබ මේ දකින්නේ. ලෝකේ උතුම්ම නිදහස උදෙසා නිවන් මාර්ගය අවහිර කරන, ලෝකයට බැඳෙන, ලෝකයට ඇලෙන සියලුම අපද්‍රව්‍ය ජීවිතයෙන් හිස් කරනවා.
කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගණනක් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගණනක් පසුකොට පැමිණි ගමනේ තවම අපට ලෝකෝත්තර සම්මා සතිය කියන කාරණය සකස් කොට ගන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. එම නිසා ධර්මය දකින ඇස වැසිලයි තිබෙන්නේ විෂම අපද්‍රව්‍ය වලින්. මේ අපද්‍රව්‍ය නිසාම අපි ලෝකයට බයයි, ලෝකයාටත් බයයි. මොකද ඔහු තාම පරාජිත චරිතයක්, අපරාජිත බවක් ජීවිතයේ තුල නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ වරක් සිංහනාදයක් කරනවා. මම හරියට සිඟමන් සොයා යන රොඩි රැලක රොඩි දරුවෙක් වගේ කියලා. හරක් රැලක ඉන්න අංකැඩුන ගොනෙක් වගේ කියලා. උතුම් පැවිදි ජීවිතය කියන්නේ ලෝකයේ ඉදිරියේ පළවෙනියෙක් වෙන්න තියෙන කැමැත්ත පරාජය කොට දැමීමට යන ගමනක්. ඔහු ලෝකයේ තුල දෙවෙනියෙක් වුවත් පරාජිත ලෝකයේ හමුවේ අපරාජිත චරිතයක්. නිරතුරුවම අපිව ලෝකයේ ඉදිරියේ පළවෙනියෙක් බවට පත් කරන්නේ අප විසින්ම පුරවාගත් බර නිසා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන බර, කාම රාග පටිගයන්ගේ බර, පංච උපාදානස්කන්ධය නිත්‍යයි කියන්නා වූ මෝහයේ බර නිසා අපි පුද්ගල සංඥාවට බැඳී යනවා. ගිහි ජීවිතයේ තුල රූපයන් කෙරෙහි තෘෂ්ණාව නිසාම ඉහත බන්ධනයට අපි කොටු වෙනවා වගේම පැවිදි ජීවිතයේදී සීලය, සමාධිය, හුදකලාව, විවේකය කියන බැඳීම් වලට බැඳී යනවා. අපි තවම ලෝකෝත්තර සම්මා සතියෙන් පරිපූර්ණ නැත්නම් ගිහි දායක බැඳීම්, ශාස්ත්‍රීය සිව්පසය, ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසාවන් සර්පයන් හැටියටයි දැකිය යුත්තේ. භික්ෂුව සාමණේර අවදී වැඩ සිටි එක්තරා තුන් බිත්ති කුටියක ලොකු හූනන් කිහිප දෙනෙක් නිතර ගැවසුණා. හූනන්ව කෑමට ප්‍රිය කරන කුණකටුවා කියන සර්පයා මැටි බිත්තිය දිගේ බඩගාමින් රාත්‍රියට හූනන් පසුපස හඹා යනවා. ඒත් එදා භික්ෂුව එම කුණකටුවාට බිය වුණේ නැහැ. නමුත් එදා භික්ෂුව කුණකටුවාට වඩා දායක ඇසුරට, සස්ත්‍රීක සිව්පසයට, ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසාවලට බය වුණා. භික්ෂුවගේ පැවිදි ජීවිතයේ මුල් වසර හතර මනුස්ස සමාජය මගහැරලයි භික්ෂුව ජීවත් වුණේ. කාටවත් ධර්මයක් දේශනා කළේ නැහැ. ඉහත ධර්මතාවයන් නිරතුරුවම සර්පයන් වශයෙන්මයි දැක්කේ. නමුත් වර්තමානයේ භික්ෂුවට ඉහත ධර්මතාවයන් කෙරෙහි බියවීමට අවශ්‍ය නැහැ. ඒ වුණත් ඔබට බියක් දැනෙනවා. නමුත් භික්ෂුව බියෙන් මිදිලයි ජීවත් වෙන්නේ. භික්ෂුවට ඉහත කාරණය සපත කිරීම උදෙසා ඔබට දෙන්න සහතිකයක් නැහැ. පින්වත්, ඔබට දිය හැකි එකම සහතිකේ වෙන්නේ භික්ෂුව ආරක්ෂා කොටගත් උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයයි. එක පින්වත් භික්ෂුන් වහන්සේ නමක් ප්‍රශ්නයක් විමසුවා, ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක්ද කියලා. භික්ෂුව එම ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කළේ, භික්ෂුව සටහන් තැබූ පොතපත තිබෙනවා, භික්ෂුව දේශනා කළ ධර්මය තිබෙනවා. පින්වත්, ඔබ වහන්සේට මේවා පරිශීලනය කරලා කැමැති තීරණයකට එන්න පුළුවන් කියලා. භික්ෂුව සමාජය තුළ විවෘතව ජීවත් වෙන කෙනෙක්. එම නිසා භික්ෂුවගේ සීලය, සමාධිය, ප්‍රඥාව කෙරෙහි චිත්‍රයක් ඔබට අවශ්‍ය නම් ඇඳගන්න පුළුවන්. එහෙම ඇඳගෙන කැමති තීරණයකට ඔබට එන්න පුළුවන්. ඔබේ තීරණය කුමක් වුවත් එය භික්ෂුවට අදාළ වෙන්නේ නැහැ.
මොකද භික්ෂුව ලෝකයේ ඉදිරියේ සිටින්නේ අන්තිමයා හැටියටයි. හිස් කරපු ජීවිතයක්, අපරාජිත චරිතයක්. මේ ලස්සන වචන දෙක භික්ෂුවගේ ජීවිතයට හොඳින් ගැලපෙනවා. භික්ෂුව ඕනෑම ගිහි පැවිදි පින්වතෙකුට අවවාද කරන්නේ මාර්ගඵලය ගැන සිතන්න එපා. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත්ම ගමන් කරනවා කියන කාරණය පමණක් සිතන්න කියලයි. මේ දුකෙන් නිදහස් වෙනවාය කියන කාරණය පමණක් සිතන්න කියලයි. මේ මාර්ගඵල උන්මාදය කියන්නේ ලෝකයේ හිනස්සන, ධර්මයේ අර්ථය විකෘති කරන කෙලෙස් ගොඩක්. මාර ධර්මයන් විසින් වර්තමාන සමාජය තුල උතුන් අධිගමයන් හාස්‍යයට පත්කොට තිබෙනවා, විහිළුවක් බවට පත්කොට තිබෙනවා. නමුත් මේ මොහොත සද්ධර්මයේ දීප්තිමත්ම මොහොතක්. බුදුරජාණන් වහන්සේ අද දවස එදා දිවසින් දකින්න ඇති. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ අවසාන අධිගමලාවීන් පහළ වෙන මේ උතුම් වර්තමාන කාලය අධිගමලාභීන් සිංහනාද පවත්වන යුගයයි. තරුණ වීරවන්ත ස්වාමීන් වහන්සේලා හුදකලාව වනසෙනසුන් තුළ, පන්සල් ආරාම තුළ වීරවන්තව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන යුගයයි. ගිහි පින්වතුන්ලා ගිහි බැඳීම් තුළ සිටිමින්ම සතර අපායෙන් මිදීමට වීරය වඩන යුගයයි. එම නිසා බුදුරජාණන් වහන්සේ දවස යම් ධර්ම ශක්තියක් ලෝකයේ තුල තිබුණාද, වර්තමානයේ එම ධර්ම ශක්තිය ලෝකයේ තුල මෝදු වී තිබෙනවා. මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ මුල්ම රහතන් වහන්සේ, කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වගේම මේ ශාසනයේ අවසාන මහරහතන් වහන්සේ වීමට ඔබට සුදුසු කාලය දැන් පැමිණ තිබෙනවා.